ఆరంభకరం ఉప్పత్తి పోతే లేదు ఉత్పత్తి ఇమ్మ పటాంగం දෙවියන් වහන්සේගේ මුල් සෙනග යුදෙව්වන් සබත් දවසේ රැස් වුණාම ඒගොල්ලන් කලේ රැස් වෙලා ගීතිකා කිව්වා කියලා ඉවර වෙලා එක්කෙනෙකුට කිව්වා ඒ වෙලාවේ වචනයක් තියෙනවා නම් බෙදා ගන්න ශක්තිමත් කරන පිණිස කියලා ඒ වෙලාවේ තමයි කිව්වේ. ඉතින් යා ලෑස්ති වෙලා නෝට්ස් අරගෙන එහෙම ආවේ නැහැ. තාමත් එහෙමයි. සිනගෝගේට එනවා නමස්කාර කරන පිණිස. ආවහම ඒ වෙලාවේ තමයි කියන්නේ මෙන්න මේක කියවන්න කියලා යාට කියලා. එයාට කියනවා ශක්තිමත් වෙන පිණිස වචනයක් බෙදා ගන්න කියලා. යේසුස් වහන්සේත් ඒ වගේ ආපු වෙලාවක තමයි එයාට දුන්නේ යසාය පොතේ 60 වෙනි පරිච්ඡේදය. ඒක තමයි උන්වහන්සේ කියලා ලොකු කලබගෑනියක් ඇති වුණේ. ඉතින් මට ඒක සිහි වුණා අද හවස. මොකද මම ලෑස්ති වෙලා ආවේ නැහැ. ඉතින් මං ඇහුවා ස්වාමීනි මං කරන්නේ වැරද්දක්ද? එහෙම ලෑස්ති නොවෙන එක. දෙවනස මට පෙන්නුවා කවදද මම කිව්වේ ලෑස්ති වෙලා එන්න කියලා. ඇයි දන්නවද? ලෑස්ති වෙන්න ඕනේ මේ විදියට. යාඥා කරලා දෙවියන් වහන්සේගේ හඬ අහන්න ලෑස්ති වෙන්න. නමුත් දැන් වරදලා තේරුම් ගන්න එපා. බයිබල් සඩියක කියන්නේ වෙන එකක්. මෙතන වෙන එකක්. හරි. දැන් ඒකට පොඩ්ඩක් ලෑස්ති වෙන්න ඕනේ. මෙතනට එන්නේ අපි එකිනෙකනාව ශක්තිමත් කරගන්න පිණිස. ඉතින් උන්වහන්සේ මම ඇහුවා කවුද කිව්වේ ලෑස්ති වෙලා එන්න ඕනේ කියලා. කියලා දැන් මට ඔක සිහි කරලා දුන්නේ සිනගෝගේ සිද්ධ වෙච්ච විදිය. එතකොට මට උන්වහන්සේ කිව්වා ශුද්ධාත්මන් වහන්සේ කියනවා ලෑස්ති වෙනකොට ගොඩක් වෙලාවට අපේ බුද්ධිය ඒකට ඇතුල් වෙනවා. අපේ ඉන්ටලෙක්ට් එක ඇතුල් වෙලා ඒකිනුත් අපි යම්කිසි දේවල් කරන්න උත්සාහ කරනවා. ඒතර සම්පූර්ණ ශුද්ධාත්මයන් වහන්සේගේ දේවල් විතරක්ම නෙමෙයි අපේ අත්දැකීමුත් ඒකට ඇතුල් කරගෙන අපි ලෑස්ති වෙලා එනවා. අපේ අත්දැකීම් බෙදා ගන්න පුළුවන් ඒ වෙලාවේ ආත්මයන් වහන්සේ අපිට කියනකොට. ඒක ප්‍රශ්නයක් නැහැ. සාක්ෂි බෙදා ගන්නවා ඒ වගේ කරනවා. නමුත් අර ලෑස්ති වෙලා එනකොට වෙන්නේ ගොඩක් වෙලාවට ඒක කියලා තමයි උන්වහන්සේ මට කිව්වේ. ඉතින් මට ඒක කිව්වම හරි සන්තෝෂයක් ආවා. ඇයි දන්නවද? මට එතකොට වෙහෙසෙන්න ඕනේ නැහැ. මට අවිල්ල තියෙන්නේ මොකක්ද දන්නවද? මෙතනට අවිල්ල හිට ගන්න විතරයි තියෙන්නේ. එයා තමයි ඔක්කොම කියන්නේ නේද? එහෙම හොඳයි නේද? මගේ සත පහ දාන්න ඕනේ නැනේ ඔකට නේ. සත පහක්වත් නැහැ දාන්න. ඒක වෙන කතාවක්. නේ. ඉතින් එහෙම මට උන්වහන්සේ පෙන්නලා මාව අරන් ගියා මේ උප්පත්ති පොතේ පරිච්ඡේදයට. මම ඒක තමයි මේ කතා කරන්න යන්නේ. මට මේ විනාඩි 15කට ඉස්සෙල්ලා කියපු දෙයක් තමයි මම බෙදා ගන්න යන්නේ. උප්පත්ති දෙක අට නමය උත්පත්ති දෙකේ අටයි නමයයි. උත්පත්ති දෙවැනි පරිච්ඡේදයේ අටවෙනි වගන්තිය සිට ස්වාමි වූ දෙවියන් වහන්සේ නැගෙනහිර දිශාවෙහි ඒ දන්හි උයනක් වවා තමන් සෑදූ මිනිසයා එහි සිට උසේක. දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමි වූ දෙවියන් වහන්සේ භූමියෙන් හටගැන්නුසේක. මොකද කරේ? උයනක් හදලා මිනිස්යාව ඒකට දාලා ඒ උයනෙන් සියලු එතන දිනත සියලු ගස් කියලා
every tree කියලා තියෙනවානේ සියලු ගස් නේද ඒ කියන්නේ මේ පොළවේ තියෙන සියලුම ගස් జాති එකේ තිබුණා ආ ඒ ගස් වල ස්වභාවය කොහොමද ආ ඒ ඔක්කොම ගස් නේ ආ ඔක්කොම ගස් වල ලස්සනක් තිබුණා නේද පොඩ්ඩක් හිතන්න පුළුවන් අයට හිතන්න පුළුවන් ආ හැබැයි හොඳයි යන්කෝ මම කියන්නේ හොඳයි ඊට පස්සේ කැමට හොඳ සහ ඇහැට ප්‍රිය හරි ඊට පස්සේ කියනවා ජීවන यहापत नपुर knowledge ඔකට හෙබ්‍රු භාෂාවෙන් තියෙන ඩාර් කියලා ඒ කියන්නේ intellect එක බුද්ධිය knowledge දැනගැන්ම මොකද්ද යහපතයි නපුරයි හරි යහපත් දේ මොකද්ද අයහපත් දේ මොකද්ද බුද්ධියෙන් විමසා බලා ඩිසර්න් කරලා අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඉන්න ගහ නේද ඒකත් ඒකේ හැදුවා समहर समहरक किए नवा मेहम गस्ते का खद्वी नहलु मां कहने क्रिस्तियानी समहरक किए नवा मेहम गस्ते का तिबुने नह मैं कहने का संकेत वितराई किए ना ए समहरक ट मम किए नवा एलिदराउ पोते मैं जीवन रुक्षय वितराक आपहुती है नवा ඒකෙන් තමයි සදාකාලික ජීවනය ලබන පිණිස ඒ යන අයට කණ්ඩ තියෙන්නේ කියලා. සමහර විට ඒ සමහරක් එතනට යන එකක් නැහැ. මොකද මේක දෙවියන් වහන්සේගේ වචනේ කිව්වා නම් මේ අනිත් ගස් හැදපු වෙලාවේ මේ ගහත් හැදුවා කියලා මේ ගහ සංකේත නම් අනිත් ගසුත් සංකේත වෙන්න ඕන. නේද? ඒ සමහරක්ට එක තේරෙන්නේ නැහැ. ඉතින් මෙහෙම ගහක් තිබුණා. ඒක ඇපල් නෙමෙයි. තමාර කියන ඇපල් ගහෙන් කෑවා කියලා නේද? ඒක ඇපල් නෙමෙයි. ඒක දැන ගැනීමේ ගහ. knowledge. knowledge. ඒ කියන්නේ රෂනල් ඒ කියන්නේ අපි තර්කානුකූලව විමසා බලා හිතා බලා හොඳ නරක අවබෝධ කරගැනීමේ ගහ ඊට ඉස්සෙල්ලා ඒ කියන්නේ දෙවියන් වහන්සේ ආදම් වයි ඒවවයි හදනකොට ඒගොල්ලන්ට එහෙම හැකියාවක් තිබුණේ නැහැ හරි අපි ඔක්කොම දන්නවා මේ ගහෙන් මේ දෙන්න කෑවා කියලා නේ දෙවියන් වහන්සේ ආදම් වයි ඒවවයි හදනකොට එහෙම අවබෝධයක් ඒගොල්ලන්ට දුන්නේ නැහැ එතකොට කොහොමද ඒගොල්ලෝ එහෙනම්
දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව ජීවත් වෙන්න තිබුණේ. හොඳ නරක හිතා බලා විමසා බලා අවබෝධ කරගන්න ඒ හැකියාව. හරි? ආදම්ටයි ඒවටයි දුන්නේ නැහැ. එහෙනම් දෙවියන් වහන්සේ කොහොමද සැලසුම් කරලා තිබුණේ ඒගොල්ලන් ජීවත් වෙන්න? ඒ කියන්නේ කොහොමද ඉන්න තිබුණේ? සැලසුම් කරලා තිබුණේ. දෙවියන් වහන්සේ කිව්වා නම් විමසන්නේ නැහැ. හොයලා බලන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියපු එක කරා. නේද? දැන් අපේ වර්තමාන සමාජය තුල ඒක ඇවිල්ලා මෝඩකම නේද? මම අද හවස බලන් හිටියා අර රෂියන් ටීවී කියලා RT කියලා එකක් තියෙනවා නිවුස්. ඒකේ යනවා ප්‍රෝග්‍රෑම් එකක්, මිනිසුන්ට අපහාස කරන ප්‍රෝග්‍රෑම් එකක්. විශේෂයෙන්ම ඇමරිකාවට අපහාස කරන ප්‍රෝග්‍රෑම් එක, රුසියානු ටීවී එකක්. ඒගොල්ලන්ගේ වැඩේ උදේ ඉඳලා රෑ වෙනකම් ඇමරිකාවට අපහාස කරන එක. එතකොට ඒකේ තියෙනවා මිනිස්සු මාධ්‍ය කියන ඕන දෙයක් විමසලා බලන්න නැතුව, හිතන්න නැතුව විශ්වාස කරනවා කියලා. ඒගොල්ලන්ට ඒගොල්ලෝ කිව්ව මොනවද දන්නවද? මට්ස් කියලා. මට්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ වෘෂභ රාජයන්ට. ඒක අපේ තේරෙන භාෂාවෙන් කිව්වොත් ගොන් රජන්. දැන් ඒක අපේ සමාජයේ එහෙම හිතුවට දෙවියන් වහන්සේගේ පැත්තෙන් ඒ හරියට බැටළුව වගේ. ඇයි දන්නවද? එඬේරා ඉස්සරහෙන් යනකොට බැටළුව හිතලා බලන්නේ මම යන තැන සිංහයා එයිද, මම යන තැන වලහ එයිද. එඬේරා කොහෙද යන්නේ? අනේ ඔහේ පස්සෙන් යනවා නේද? දෙවියන් වහන්සේ ආදම්වයි ඒවවයි හැදුවෙත් ඒ වගේ ඉන්න. තේරුණාද? හරිනේ නේ? නමුත් දෙවියන් වහන්සේ මේක හදනකොටම කියනකොටම කණ්ඩ එපා කියලා දැනන් හිටිය කනවා කියලා නේද? හැබැයි එයාගේ ඔරිජිනල් ප්ලෑන් එක තිබුණේ එහෙම නෙමෙයි. දැන් බලන්න මනුෂ්‍යයා ඒ ගහෙන් කෑවට පස්සේ මොකද වුනේ? හැමදේම හිතලා බලලා තීරණ කිරීමේ හැකියාව ඒගොල්ලන්ට ආවා. දැන් ඒක අවුරුදු 6000කට පස්සේ අපිට සාමාන්‍ය දෙයක් වෙලා, කොච්චර සාමාන්‍යද කියනවා නම් එහෙම කරේ නැත්තම් අපි ගොන්නු. හරි නේ? අවුරුදු 6000ක් ගියාට පස්සේ මේ ඒක එච්චරට අපිට සාමාන්‍ය දෙයක් වෙලා. දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේගේ හඬ අහලා කරන්න. හරිද? ඒක තමයි යාගේ ක්‍රමය. අද සමාජය තුළ ඒක මෝඩකමක් නැත්තම් අඥානකමක් පිස්සුවක්. දැන් ඒක නෙමෙයි මගේ පණිවිඩය. මම අද කතා කරන්න යන්නේ යෙසායා පොතේ. යෙසායා
හොඳයි මම පටන් ගන්නම් 29 යසායා 29 13 ඉඳලා කියනවා යසායා 29 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය මේ සෙනග තමුන්ගේ මුකෙන් ලංවි තමුන්ගේ තොල් වලින් මට ගෞරව කරන නමුත් ඔවුන්ගේ සිත මාගෙන් දුර කරගත් බැවින්ද මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ බය මිනිසයන්ගෙන් ඉගෙනගත් අඥාමට තිබෙන බැවින්ද මම තවත් මේ සෙනග අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුම වූ අපූර්ව ක්‍රියාවක් කරන්නට පටන් ගන්නෙමි හොඳයි චුට්ටක් ඉන්න මේක කියනවා මේ සෙනග මේ කතා කරන්නේ ඊශ්‍රායල් සෙනගට ඔවුන් ඔවුන්ගේ කටින් වචන වලින් මට ලං වෙනවා ඔවුන්ගේ තොල් වලින් මට ගෞරව කරනවා හැබැයි ඔවුන්ගේ හදවත් මගෙන් ඈත් කරලා හරිද මේ කතා කරන්නේ ඊශ්‍රායල් සෙනග ගැන ඒ විතරක් නෙමෙයි මේක කියනවා ඔවුන් මට තියෙන්න ඕන බිය ගැන උගන්වන්නේ මිනිස්සුන්ගේ කමාන්ඩ්මන්ට්ස් වලින් එකනේ තියෙන්නේ නේද මිනිස්යන්ගේ ආඥා මිනිස්සුන්ගේ ආඥා ස්වාමින් වහන්සේගෙන් නෙමෙයි මිනිස්සුන්ගෙන් ඉගැන්වීම මනුෂ්‍යාකාර ඉගැන්වීම වලින් තමයි දෙවියන් වහන්සේට බය වෙන්න ඕනේ කියලා උගන්වන්නේ ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන් කියනවා උන්වහන්සේ කියනවා මේ සෙනග මට ප්‍රශංසා කරනවා ගෞරව කරනවා කොහෙන්ද වචන වලින් බුද්ධියෙන් හැබැයි ඔවුන්ගේ හදවත් ඇතුළාන්තය මගෙන් ගොඩාක් ඈත් වෙලා මේ කතා කරන්නේ හදවත කිව්වහම සෝල් එක ස්පිරිට් එක මේකට හේතුව තමයි මේ අය තෝරා එක කියවනවා වචනය කියවනවා ඒක බුද්ධියෙන් අවබෝධ කරගන්නවා තර්ක කරනවා ඒගොල්ලන්ගේ ડોක්ටරින් හදාගන්නවා හදාගෙන කියනවා දෙවියන් වහන්සේට බය වෙන්න ඕනේ මෙන්න මේ 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 හේතු නිසා කියලා දෙවියන් වහන්සේ කියලා දෙන්නේ මේ කියන්නේ මිනිස්සුන්ගේ ගැන්වීම. ඒකට හේතුව මොකද? බුද්ධිය තියනවා රෂනලයිස් කරනවා හදවත ඈත. ඒ කියන්නේ සෝල් එක ස්පිරිට් එක ඈත. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා. අපි කියමු තව ඉස්සරහ එනිසා මම ඕන ඉදිරියේ මොකද්ද කරන්නේ? ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති වී යන්නේය. ආ මොකද්ද මොකද්ද කියන්නේ? ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති වී යන්නේය. ආහා. ඔවුන්ගේ නැනවතුන්ගේ නුවණද සැඟවී යන්නේයයි කීසේක. ප්‍රඥාවන්ත ඔවුන්ගේ ඒ කියන්නේ මෙහෙම උගන්නන අයගේ ප්‍රඥාව නැති වෙනවා. මොකක් නිසාද? ඊට ඉස්සලා කිව්වේ මොකද්ද? මම තවත් මේ සෙනග අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුම වූ අපූර්ව ක්‍රියාවක් කරන්නට පටන් ගන්නෙමි. ආහා, ඒ කියන්නේ අනාගතයේදී කරන්න යන දෙයක් ගැන හරි? හරිද? ඔවුන් අතරේ අපූර්ව ක්‍රියාවක් මම අනාගතේ කරන්න යනවා. ඒ ක්‍රියාව නිසා මොකද වෙන්න යන්නේ? ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව මොකක් ගැනද මේ උන්වහන්සේ කියන්නේ
මේ කතා කරන්නේ යේසුස් වහන්සේගෙන් පස්සේ ඊශ්‍රායලයට යුදෙව්වන්ට දෙවියන් වහන්සේ මෝඩයෝ අරගෙන කරපු ක්‍රියාව මම පෙන්නන්නම් එක පෙරලන එක කොරින්ති පොතට එක කොරින්ති දෙක एक इंदला किया एक कोरिंथी देखे एक इंदला एक कोरिंथी पोते देवनी परिच्छेदे पालवने वागांतिय सित ए हेटियट सहोदरेनी मा नुबलावेतट आकाली देवियान वहांसेगे रहस नुबलाट एलिदराव करमीन आवा मिस कतावेवत प्रक्षावेवत उतुम कामीन युक्त वनावेमी मक्निसाद येसुस क्रिसुस वहां से सहा उन वहां से कुरुसी एन कसुनु लेबू बावत मिस वेन किसी वक नुबला अतरे नोदेन सिटिंट नियम करगातिमी छुट्टा की नमो कद देन कते पावलु तुमा किया ने उपाधिकारे पावलु तुमा किया ने गमालियल लंग देव वचन ये गेना बाइबले गेना उपाधि दारी එයා කියනවා මම ඔබලා ළඟට එනකොට ආවේ ලොකු ටෝක් දාගෙන ප්‍රඥාවෙන් නෙමෙයි මම දන්නේ එක දෙයයි මොකද්ද ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් වුණා නැගිට්ටා ඔච්චරයි ඉන් එහාට මම මුකුත් දන්නේ නැහැ ඒ කියන්නේ එයාගේ ප්‍රඥාව තිබුණට අර තර්කානුකූල යුදෙව්වන්ගේ තියෙන සාමාන්‍ය රෂනලයිසේෂන් එක තිබුණට එයා කියනවා එයා සේවය කරනකොට ආවේ මුකුත් දැනගෙන නෙමෙයි හරිද දැන් කියවන්න ඉතින් මම දුර්වල කමින්ද බයින්ද බොහෝ වේවුලමින්ද නුඹලා සමග සිටියෙමි මාගේ කතාවත් මාගේ දේශනා කිරීමත් ප්‍රඥාවේ සිත් පොළඹවන්නා වූ වචන වලින් නොව ආත්මයන් වහන්සේගේද බලයේද ප්‍රකාශ කිරීමෙන් විය දේශනා කරේ කොහමද නොලෙජ් එකෙන් නෙමෙයි මේ ඔළු ගෙඩියේ තියෙන දේවල් නෙමෙයි වෙලයි දන්නවද මේ ඔළු ගෙඩියේ තියෙන දේවල් දෙන්න ගත්තොත් මිනිස්සුන්ගේ ඔළු වලට ඔළුව කැක්කුම හැදෙනවා मगे उलुएन देवा मेके मगे अद्यकी प्रश्न समारिबुन एवा පාවුල් තුමා කියනවා ආවේ කොහමද ආත්මයන්න් වහන්සේගේ ප්‍රඥාවෙන් ඉතුරු ටික කියවන ඉතුරු ටික තමයි මට යන්න ඕනේ එසේ උනේ නුඹලාගේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ බලයෙන් මිස මිනිස්යාගේ ප්‍රඥාවෙන් නොහොපිටින පිණිසය ආහා අපේ ඇදහිල්ල ඇති වෙන්න ඕනේ මිනිස්සුන්ගේ නොලෙජ් එකෙන් නෙමෙයි මිනිසුන්ගේ තියරිය කෙන් නෙමෙයි මිනිසුන්ගේ ඉගැන්වීම් වලින් නෙමෙයි මොකෙන්ද ආත්මයන් වහන්සේගේ මම කියන්න ආත්මයන් වහන්සේ කොහොමද දෙන්නේ කියලා කියවන්න එසේ වී නුමුත් සම්පූර්ණ තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කතා කරමු ඔ ඔ පොඩ 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 මොකද එසේ වුණත් සම්පූර්ණ තැනැත්තන් අතරෙහි අපි සම්පූර්ණ වූ අය අතරේ ආ ඒ කියන්නේ බාලයන් අතරෙ නෙමෙයි ओके इंग्लिश यंती ना मैच्युअर किया था ग्रोन अप वर्धनय वेच्चा आयातरे अभी प्रज्ञावक कथा करनो किया मेलोके नहोत मेलोके नतिवियन मुलादेन इंगे प्रज्ञावत नोव नोव अपगे
ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන් වහන්සේ විසින් කලින් නියම කරන ලද්දා වූ සංගවාතු වූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරමුව. ඕ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරනවා. මොකද උන්වහන්සේගේ ප්‍රඥාව අභිරහසක්. ඒක අපේ මේකට තේරෙන්නේ නැහැ. ඒක ආත්මයන් වහන්සේම ඉලි කරලා දෙන්න ඕනේ. හරිද? දැන් කියවන්න ඉතුරු ටික. ඒ ප්‍රඥාව මේ ලෝකේ මුලා දානෙන්ගෙන් කිසිවෙක් නොදනි. ආහා. ඒ කියන්නේ මේ ලෝකේ අධ්‍යාපනයේ මේ ලෝකේ ඉගෙනීමෙන් ඒක අරගන්න බෑ. හරිද? දැනගෙන සිටියා නම් ඔවුන් මහත් තත්වයේ ස්වාමින් වහන්සේව කුරුසිය එන ගසන්නේ නැත. නමුත් ලියා තිබෙන ලෙස දෙවියන් වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනෙන්නේය කනට නොඇසුනේය මිනිසයාගේ සිතට නොපෙමිනෙන්නේය. නමුත් දෙවියන් වහන්සේ සුවකී ආත්මයන් වහන්සේ කරන කොටගෙන අපට ඒ දේ එලිදරව් කළසේක. කොහොමද එලිදරව් වෙන්නේ? ආත්මයන් වහන්සේ කරන කොටගෙන තමයි අර අභිරහස එලි වෙන්නේ. ඒක තමයි සංගවලා තිබිච්ච ප්‍රඥාව. හරිද? ඕක එලි කරේ කාටද? දැන් පොඩ්ඩක් අපි ආපස්සට යන් පළවෙනි පරිච්ඡේදයට. 1 කොරින්තු 1:27 කියවා. දෙවියන් වහන්සේ කාවද මේක කියන්න නැත්නම් මේ අභිරහස එලිදරව් කරේ කාටද? නමුත් දෙවියන් වහන්සේ ප්‍රඥාවන්තයන් ලැජ්ජා පමුණුවන පිණිස ලෝකේ මෝඩ දේවල් තෝරාගත්සේක. ඕ දෙවියන් වහන්සේ මොකද කරේ? මේ ලෝකයේ ප්‍රඥාවන්තයන්ව ලැජ්ජා කරන පිණිස. යසය පොතේ ඔකද කිව්වේ? මම අලුත් ක්‍රියාවක් කරනවා, මාවලස් වර්ක් කියලා තියෙනවා. මම අලංකාර ක්‍රියාවක් කරන්න යනවා අනාගතයේදී. මොකද මේ ලෝකයේ ප්‍රඥාව ලැජ්ජා කරන පිණිස. ඒක නිසා උන්වහන්සේ මොකදලාද කරේ? මේ ලෝකේ විදිහට මෝඩයෝ ටිකක් තෝරගත්තා ඒ කාලේ. යේසුස් වහන්සේගේ ගෝලයෝ කවුද? PhD උපාධිධාරියෝ, A level පාස් වෙච්ච අය නේද? හොඳට අධ්‍යාපනය ලැබලා හොඳ සමාජයේ උසස් තැනක හිටපු කට්ටිය නේද? නේද? කවුද ඒක? සාමාන්‍ය විදිහට සමාජයේ ඒ කාලෙත් මාළු කාර්යකම ටිකක් අර බයයි ළඟට යන්නේ නේද? ඒ සමාජයේ හැටියට සුංගම් අය කරන්න කියන්නේ අද කාලේ විදිහට මට තේරෙන්නේ නැහැ කවුද කියලා කියන්නේ. අද එහෙම කට්ටියක් නැහැ. කැසිනෝ කාර්යෝ කියලා කිව්වා. අන්න ඒ වගේ. දැන් මේ යේසුස් වහන්සේගේ ගෝලයෝ වැඩි හරියක් ඒ වගේ අය. එතන උගත් අය හිටියේ නැහැ. ඇයි? මොකද ඒගොල්ලෝ තමයි අර සමාජයේ විදිහට දම් කියන ඕන දෙයක් විශ්වාස කරනවා. ප්‍රශ්නේ තිබුණේ කියන දේවල් සමහර විට ඇතුළට ගියෙත් නැහැ. කොච්චර කිව්වා? ඇයි දන්නවද? ආත්මයන් වහන්සේ එලි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඔක්කොම බලාගෙන ඔළුව කහකා ඉන්නවා. මොකද කිව්වේ? හරි, මොලේ නැහැ තර්ක කරන්න. තේරුම් ගන්න ආත්මයන් වහන්සේ නැහැ. ඉතින් මොකද ඔළුව කහකා ඉන්නවා? කී බාරක් කිව්වද? එතන යේසුස් එක වෙලාව ගහනවා මං කොච්චර කලම් බලත් එක්ක ඉන්නද කියලා. මේ ලෝකයේ
මෝඩ දේවල් දෙවියන් වහන්සේ අරගත්තා මේ ලෝකේ ප්‍රඥාව ලැජ්ජාවට පත් කරන පිණිස දැන් යසායා පොතට අපි ආපහු යන් මම අද කතා කරන්න එතන තාමම ආවේ නැහැ පණිවිඩයට මගේ තාම මේ අත්විවරම දන්නේ ආපහු කියවන්න සිස්ටර් දැන් ඔය අවබෝධය ඇතුව අපි ආපහු කියමු යසායා 29 13 ඉඳලා 13 යසායා 29 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය සිට ස්වාමින් වහන්සේ කතා කොට මේ සෙනග තමුන්ගේ මුකයෙන් ලං වී තමුන්ගේ තොල් වලින් මට ගෞරව කරන නමුත් ඔවුන්ගේ සිත මාගෙන් දුරු කරගත් බැවින්ද මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ බය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද මම තවත් මේ සෙනග අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුම වූ අපූර්ව ක්‍රියාවක් කරන්නට පටන් ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති වී යන්නේය. ඔවුන්ගේ නැනවතුන්ගේ නුවණද සැඟවී යන්නේයි කීසේක. ස්වාමීන් වහන්සේගෙන් තමුන්ගේ අදහස සංගවන පිණිස කාරණා ගැඹුරු කර තමුන්ගේ ක්‍රියාවල් අන්ධකාරයේ කර අප දකින්නේ කවුද අප ඇඳින ගන්නේ කවුදයි කියන්නා වූ අයට දුක් වේ. මොකද්ද අපව කියවන සිස්ටෙක්? ස්වාමීන් වහන්සේගෙන් තමුන්ගේ අදහස සංගවන පිණිස චුට්ටකින් මොකටද? ස්වාමීන් වහන්සේගෙන් තමුන්ගේ අදහස අදහස ඒ කියන්නේ තමුන්ගේ ආකල්ප නේ සිතුවිලි හරි සංගවන පිණිස කාරණා ගැඹුරු කර කාරණා ගැඹුරු කර ගැඹුරු කර ගැඹුර හොඳයි ගැඹුරට අධ්‍යයනය කරන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේගෙන් මගේ නියම ආකල්පය මගේ යටි අදහස යට කරන පිණිස ඕන කමින් මේ සුළු දේ පවා ගැඹුරු කරනවා ඒකයි කියන්නේ ගැඹුරු කරලා කිව්වහම අර බේස් වොයිස් මේක හලමයි මේක ටිකක් අමාරු මාත්‍රකාවක් වුණාට මම අද අනේ මේ දෙවියන් වහන්සේගේ වචනේ හරි සරලයි මේක ඕන වෘෂම රාජයෙකුට තේරෙනවා හරියට කියෙව්වොත් හැබැයි ආත්මයන්න් වහන්සේත් එක්ක අර මම ගිය පාරක් කිව්වනේ මට හාමුදුරු කෙනෙක් හම්බුණා මම කිව්වා හය පාරක් උප්පත්ති පොතේ ඉඳලා ඉතර පොතට කියවලා දෙනවා මහාචාර්යවරු හැබැයි වැඩක් නෑ වැඩක් නෑ ඒ වගේ නෙමෙයි අර ගමේ ඉන්න ජෝන් අයියලා කර්තේලිස් මාමලා මේක කියවලා ඒකට වඩා හොඳ අවබෝධයක් අරගන්නවා ඇයි ඒ දෙවියන් වහන්සේට ඕනේ උන්වහන්සේගේ සෙනග අර ඔරිජිනල් හදපු තත්වෙට ගේන්න මේ සමාජයේ විදිහට මේ ලෝකයේ විදිහට ඒක මෝඩකමක් ඒක නිසා තමයි එක කොරින්ති පොතේ එකේ කිව්වේ කුරුසියේ පණිවිඩය ලෝකයාට විනාශ වෙන්නන්ට මොකද්ද මෝඩකම මේක හරි සරලයි රොකට් සයන්ස් නෙමෙයි හැබැයි මේක ගැඹුරු කරනවා සමහරක් අය මොකටද අර ඒගොල්ලන්ගේ යටි අරමුණු හංගව ගන්න ඒක සාධාරණකරණීය කරගන්න මොකද කරන්නේ තර්ක විතර්ක ගෙනල්ලා ගැඹුරු කරනවා කියවන්න තව ඉස්සර තමුන්ගේ ක්‍රියාවල් අන්ධකාරෙහි කර අප දකින්නේ කවුද
අප ඇඳිනගන්නේ කවුදයි කියන්නා වූ අයට දුක් වේ. දුක් වේ. ආ මොකද කිය දුක් වෙනයි කොහොමද? එයාට දුක් වේ. රයිට්. ඕකේ. නුඹලා කාරණා පෙරලන හැටි කුම්භකාරයා මෙටි වගේ යයි සිතන්ට යුතුයද? කර්මාන්තය ඒක සෑදූ තැනැත්තා ගැන ඔහු මා සෑදුවේ නැතයි කියන්ටවත් සෑදූ දෙයක් ඒක සෑදූ තැනැත්තා ගැන ඔහුට දැනුමක් නැත්තයි කියන්ටත් යුතුයද? තව ස්වල්ප කලකින් ලෙබනොන් වනය මේක කියනවා අපි ගායනා කරන්නේද මාව අඹනු මැන මොකද කිව්වනේ ගීතිකා මෙතන කිව්වනේද එහෙම එක මට ඇහුණා මොකද ඒ ගීතය ඒ කියන්නේ අඹනු අඹනවා කියන්නේ මොකද්ද කුම්භකාරයා මැටි ගුලිය අරගෙන අඹනවා කියන එක නේද දැන් අඹන එක්කෙනා කිව්වොත් එහෙම එයා වැඩක් නැති විදිහට මාව හදලා තින්නේ එයාට දන්නේ නැහැ කියලා මම දන්නවා එයාට වඩා කියලා ඒක තමයි අහන්නේ ඒක තමයි අහන්නේ ඒ කියන්නේ හදපු කෙනාගේ දැනුම ප්‍රශ්න කරනවා හරිද කොහොමද ඒක කරන්නේ දැන් අපි එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ මන්දර දෙවියන් වහන්සේ අපි ප්‍රශ්න කරන්නේ නැහැ නේ කවදාවත් මං කියන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා ඔහොම යන් ඉස්සරහට ඔය ඒ පොඩක් වෙලා විතර කරගන්න ඕන නිසා අපි ඔය ටික ඔහොමම මගහැරලා යන් 30 වෙනි පදයට පරිච්ඡේදයට තිහේ අපි කියමු එකේ ඉඳලා යසය 30 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය සිට පාපේට පාපේ එකතු කරන ලෙස මාගෙන් නොව අන්‍යයන්ගෙන් මන්ත්‍රණය සොයන්නා වූද මාගේ ආත්මය නැතුව givusumak කරගන්නා වූද පාරාවෝගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්ටත් මිසරේ සෙවණ කෙරෙහි විශ්වාස කරන්ටත් මාගේ මුකයෙන් නොවිචාරා මිසරට යාමට පිටත් වෙන්නා වූද කැරලිකාර දරුවන්ට දුක් වේයයි ස්වාමින් වහන්සේ කියනසේක මේක කියනවා භයානක දෙයක් අර ඉස්සල්ලාම ටික කියන සිංහල එකේ තියෙන ඉස්සල්ලාම කියවන්නකෝ පාපේට පාපේ එකතු කරන ලෙස පාපේට පාපේ එකතු කරන ලෙස ඕ ඕ ඕ පාපේට පාපය එකතු වෙනවලු දෙවියන් වහන්සේගෙන් අහන්නේ නැතුව වැඩ කරනකොට එකනේ කියන්නේ අපව කියවන්න නැත්තම් ෂුවර් නැහැ නේද පාපේට පාපේ එකතු කරන ලෙස මාගෙන් නොව අන්‍යයන්ගෙන් මන්ත්‍රණය සොයන්නා වූද ඒ කියන්නේ මිනිස්සුන්ගේ විස්ඩම් එක ඒ කියන්නේ ලෝකේ ක්‍රමයට සමාජ ක්‍රමයට මේ ලෝකයේ විදිහට අපේ අත්දැකීමට ආ කියවන්න මාගේ ආත්මය නැතුව givisumak කරගන්නා වූද පාරාවෝගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්ටත් මිසරේ සෙවණ කෙරෙහි විශ්වාස කරන්ටත් මාගේ මුඛයෙන් නොවිචාරා මිසරට යාමට පිටත් වෙන්නා වූද කැරලිකාර දරුවන්ට දුක් වේයයි ස්වාමීන් වහන්සේ කියනසේක කැරලිකාරය රිබෙලියස් givisumak නෙමෙයි අත්‍තර මෙතන තියෙන්නේ මොකද ප්ලෑන් හදන එක දෙවියන් වහන්සේගෙන් අහන්නේ නැතුව ප්ලෑන් කරන එක ඒක ඉංග්‍රීසියෙන් තියෙන මං කියවන්නම් ඒක කොහොමද කියලා who devise plans but not of my spirit උන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ නොමැතිව ප්ලෑන් හදන කැරලිකාරයන්ට දුක් වේ මොන කාලයේද අර දෙවියන් වහන්සේ පුදුම දේ කරන කාලෙදී උන්වහන්සේ කරනවා මහත් වූ ක්‍රියාවක් අලංකාර ක්‍රියාවක් මොකද්ද මේ ලෝකයේ මෝඩ දේ අරගෙන ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව ලැජ්ජාවට පත් කරනවා ඇයි ඒ උන්වහන්සේට අවශ්‍ය ඒ වගේ සෙනගක් නිසා මොන වගේ සෙනගක්ද
උන්වහන්සේගෙන් අහලා විතරයි වැඩ කරන්නේ. උන්වහන්සේගෙන් අහලා විතරයි යන්නේ. උන්වහන්සේගෙන් අහලා විතරයි උගන්වන්නේ. උන්වහන්සේගෙන් අහලා විතරයි කතා කරන්නේ. අර human wisdom appeal ඉඳගෙන plan කරලා ඔක්කොම කරලා අපේ අත්දැකීමත් එක්ක experience එක්ක වැඩ කරලා ඒ කරන අයට මොකද වෙන්නේ? දුක් වේ කියලා කියනවා. අද කනගාටුට කාරණේ මොකක්ද දන්නවද? මේ ලෝකේ ක්‍රමය චර්ච් එකට ඇවිල්ලා. චර්ච් එකේ ඇතුලේ කියනවා අපි ප්‍රොෆෙෂනල්ස්ලා වෙන්න ඕනේ. හැම දෙයකදී ප්‍රොෆෙෂනල්ස්. නේද? ප්‍රොෆෙෂනල්ස්. ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ප්‍රොෆෙෂනල්ස් වෙන්න. ඒක නිසා මොකද කරන්නේ? කම්පැනි එක මැනේජර් ලව accountant ලව ගෙනහැලා චර්ච් එකට දානවා. චර්ච් එකේ accountant තමයි කම්පැනි accountant. දැන් කම්පැනි accountant ලා ගැන කම්පැනි වල වැඩ කරන අය දානවා. හදිස්සියකට මොකක් හරි වෙලාවකට සල්ලි ටිකක් එම හරි ලේසියෙන් ගන්න පුළුවන් accountant ගෙන්නේ. නේ? එතකොට ඒ මිනිස්සයව ගෙනහැලා දානවා චර්ච් එකට. accountant ලව ට්‍රේන් කරලා තියෙන්නේ මොකටද දන්නවද? profit බලන්න. චර්ච් එකට ඇවිල්ලා එයා කරන්නේ profit බලන එක. අද offering එක කියද? offering එක මෙච්චර නම් අපිට ලාභෙ මෙච්චරක් තියෙන්න ඕනේ මේකට වැඩි විඳන් කරන්න බෑ. ඉවරයි. professionalism දෙවියන් වහන්සේ ඒක ලැජ්ජාවට පත් කරනවා. කොහොමද දන්නවද? ප්‍රොෆෙෂනල්ස්ලා තමයි ටයිටැනික් හැදුවේ. නේද? ඇමචර්ස්ලා තමයි ආක් එක හැදුවේ. නෝ වගේ. නෝවට නැව් හැදීම ගැන කොහෙත්ම අවබෝධයක් තිබුණේ නැහැ. මුකුත්ම දන්නේ නැහැ. වෘෂභ රාජයේ කේ පැත්තේ. නැව් හැදීම ගැන මුකුත් දන්නේ නැහැ. ටයිටැනික් හදපු ඉංජිනියර්ස්ලා ලෝකේ ඉන්න ලොකුම ඉංජිනියර්ස්ලා කිව්වා මේක ගිල්ලන්න කොහෙත්ම බෑ. මොකද උනේ? පළවෙනි ට්‍රිප් එකේම ගිලුණා. අර ඇමචර් හදපු ආක් එක මුළු ලෝකෙම විනාශ වෙන ගම් වතුරක් ඇවිල්ලා වතුරක් ඇවිල්ලා තාම තියෙනවා. කඩන් වැටෙලා නම් තාම තියෙනවා. ඔන්න ආත්මයන්න් වහන්සේගේ මග පෙන්වීම ඇතුව ආත්මයන්න් වහන්සේගෙන් අහලා ක්‍රියා කරනවා නම් අපේ හැම පැත්තක් යනම උන්වහන්සේ බලා ගන්නවා විතරක් නෙමෙයි සාර්ථක වෙනවා. හැබැයි human wisdom knowledge එක අත්දැකීම් කරන කොටගෙන වටා පිටාව බලලා හැමෝම මේකයි කරන්නේ අපිත් මේකයි කළ යුත්තේ කියලා කියන අයට මොකද වෙන්නේ? දුක් වේ. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ඉදිරියේ ඒ අය rebellious ලා කැරලිකාරයෝ. දෙවියන් වහන්සේ හොයන්නේ බැටළුව. ආදම්ව හැදුවේ ඒ විදිහට. නමුත් ආදම් එළියට ගියා. යේසුස් වහන්සේ ඇවිල්ලා ඒ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව වඩුවෙක් හැටියට ඉඳගෙන ලැජ්ජාවට පත් කරා. මතකයිනේ? දොළොස්වෙනි අවුරුද්ද වයස 12. රබ්බිවරු අහන්නකට මෙයා කොහොමද මේවා දන්නේ? ඇයි දන්නවද? යුදෙව් පිරිමි ළමයින්ට තෝරා එක කියවන්න ඉස්සල්ලාම ලැබෙන්නේ
වයස අවුරුදු 12 දී ඊට ඉස්සලා කියවන්න තහනම් අපේ Sunday school ළමයින්ට වගේ නෙමෙයි යුදෙව් හැට ටෝරා එක ඉස්සලම කියවන එක ඒක ඒගොල්ලන්ගේ උත්සවයක් ඒ උත්සවයට තමයි යේසුස් වහන්සේ ගියේ දේවමාලිකාවට ඒකට ගියාම ටෝරා එකේ තියෙන ඔක්කොම දේවල් මෙන්න මෙයා කතා කරලා ප්‍රශ්න අහනවා අරමයක අරුක මේ මේ කොල්ල කොහොමද මේක දන්නේ මේ අදනේ කියවන්න ගත්තේ දෙවියන් වහන්සේ කියනවා මගෙන් අහන්න නැතුව මිනිස්සුන්ගේ ඇඩ්වයිස් ගන්න අයට දුක් වේ. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේගේ වචනයට පිටින් යන අයට උන්වහන්සේ කියන්නේ රිබෙලියස් කියලා. කැරලිකාරයෝ කියලා. මම අවසාන කරන්නම් එක දෙයක් කියලා. යොහාන් දාහතරේ දාහතරේ කියවන්න විසි පහ විසි හය යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තිය මම නුඹලා සමග සිටියදීම මේ දේවල් නුඹලාට කීවෙමි. නුමුත් මාගේ නාමෙන් පියාණන් වහන්සේ වන සැනසිලිකාරයන් වහන්සේ එනම් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලාට සියල්ල උගන්වමින් මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවන සේක. නුඹලා වෙත සමාදානය තබා යමි. හොඳයි පොඩක් කියන්න. වහන්සේ වන ආත්මයන් වහන්සේ මොකද කරනවා කිව්වේ? මොනවද කරනවා කිව්වේ? සියල්ල උගන්වමින් මා සියල්ල උගන්වමින් සියල්ල කියලා තියෙනවා. ඔව්. සියල්ල උගන්වන්නේ කවුද? ආත්මරන් වහන්සේ ආත්මරන් වහන්සේ සියල්ල උගන්වනවානේ ආත්මරන් වහන්සේ සියල්ල උගන්වන සියල්ල කිව්වහම සියල්ල ඒ කියන්නේ සියල්ල හැමදේම ඒ විතරක් නෙමෙයි සියලු සත්‍ය කරා ගෙනියන එක යොහාන් පොතේ මම හොයන මේ පොතේ ඉගෙනස මතක් කරගන්න කියලා බලාට ගුරුවරු අවශ්‍ය වෙන්නේ නැහැ. උඹලා තුල තිබෙන ආලේපම උඹලට උගන්වනවා. එකේ දෙකේ 27
එක යොහන් පොතේ දෙවනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තිය නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹ ආත්මයන්න් වහන්සේගේ ක්‍රියාව ආලේපය ලැබූ ආලේපය නුඹලා තුල පවතින්නේය යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑ කරන්නේ නැත නැත එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද එයි නුඹලාට ඉගෙන් වූ ප්‍රකාරයටද උන්වහන්සේ තුල පැවති අල්ලා ප්‍රශ්න දින මොකක්ද දන්නවද උන්වහන්සේ තුල රැඳෙන්න යේසුස් වහන්සේ තුල රැඳෙන්න එතකොට සුද්ධාත්මයන් වහන්සේ නිසා අපිට යේසුස් වහන්සේගේ ඒ තෑග්ග නිසා සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව නිසා අපතුල සිදු වෙන ඒ ආලේපය අපිට උගන්වන්නේ ඒ ආලේපය मम्मे कथा करन दे बुद्धियें ऐहुवो तोगलांट तेरे ने टिकाय मंगी ताने सीएट दहायक्वा तेरे द दाने अबे ओगलां थुलाइंग शुद्धात्म्यानान वाहन सेट इड दुन्नोत कथा कर ओबला शुद्धात्म्यानान वाहन से नतम येसुस वाहन से थुला रंदेनवाना ए आले पे ओबट ගොඩාක් දේවල් උගන්වනවා මේ කතා කරන වෙලාවෙම ගොඩක් දේවල් උගන්වනවා එනිසා වර්තමානයේ මිනිස්සුන්ගේ ප්‍රඥාව පස්සේ යන්න එපා මේක කියනවා වගේ බොහෝ වැරදි ගැන්වීම් ගොඩාක් ගිහිල්ලා තියෙනවා ශුද්ධාත්මයන් වහන්සේට විතරක් ඉඩ දෙන්න. අපි හැමෝ ගාවම ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවද? අපි හැමෝ ගාවම ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවද? කොහොමද දන්නේ? කොහොමද දන්නේ? දැක්කද කවුරු හරි ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නව? පෙන්නන්නමට ශුද්ධාත්මයන් වහන්සේ. කොහොමද දන්නේ? කොමදන් ආත්මයන්න් වහන්සේ කියන්නේ මොන වගේ කෙනෙක් මම එහෙම අහන ආත්මයන්න් වහන්සේගේ පාට මොකක්ද ස්වરૂපය මොකක්ද පාඩම් ගන්න. ආත්මයන්න් වහන්සේ කියන කෙනා ඇහැට පේන්නේ නැහැ. නිකදීමස්ට කිව්වහම යේසුස් වහන්සේ නැවත උපදින්න ඕනේ කියලා ආත්මෙන් උපදින්න ඕනේ කියලා එයා ඇහුවා කොහොමද මම ආපහු අම්මා ගැතුලට ගිහිල්ලා එන්නේ කියලා. මොකද දුන්න උත්තරය යේසුස් වහන්සේ. මාංශයෙන් උපදින දේ මාංශිකයි ආත්මයෙන් ආත්මයන්න් වහන්සේ කියන්නේ හරියට මේ ෆෑන් එක කරකවන කරන්ට් එක වගේ වයර් එක මට පේනවා කරන්ට් එක පේනවා ඇල්ලුවොත් වදින ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව අපිට අල්ලන්න බෑ හැබැයි උන්වහන්සේ කිව්වෙ මෙන්න මෙහෙමද මොකද යේසුස් වහන්සේ කිව්වා නුඹලා පියාණන්ගෙන් ඉල්ලන්න මාගේ නාමයෙන් ඉල්ලුවොත් මොකද කරනවා කිව්වා මම උත්සාහ කරලා බලන්න මම හිතලා බලන්න කියලා කිව්වද එම නැත්නම් අපේ දේශපාලකයෝ වගේ සලකා බලන්නම් කියලා කිව්වද?
මොකද ඉල්ලන්න ඉල්ලන හැමෝටම දෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් අපි හැම කෙනෙක් තුලම ශුද්ධ ආත්මයන්න් වහන්සේ ක්‍රියා කරනවා අපි උන්වහන්සේට අපේ ජීවිතය බාර දීලා ආරාධනා කළොත් මෙතන ඉන්න අය යේසුස් වහන්සේට ආරාධනා කළාද ඔයගලගේ ජීවිතේ ස්වාමීනි මගේ ජීවිතේට එන්න ඇතුල් වෙන්න එන්නේ කවුද ශුද්ධ ආත්මයන් අන්න ඒ ආත්මයන්න් වහන්සේ තමයි අපිට උගන්වන්නේ සියලු සත්‍ය කරා අපිව ගෙනියන්නේ මේක ඇතුළාන්තේ සිද්ධ වෙන්නේ එළියට පේන්නේ නැහැ අල්ලන්න බෑ ටැන්ජිබල් නැහැ ඒ නිසා යැපෙන්න ආත්මයන්න් වහන්සේ මත විතරයි හේතුව මේ කාලය ඊටම බහනයි දරදි ඉගෙන්වීම හැමතැනම පිරිලා ඇයි දන්නවද යක්ෂයා ගොරවන සිංහෙක් වගේ උ සිංහෙක් නෙමෙයි සිංහෙක් වගේ ඇවිදිනවා එහාට මෙහාට මොන ක්‍රිස්තියානි කෙනාවද මම ගිලගන්නේ ඇයි දන්නවද ලෝකයේ අයව යට ගිලගන්න දෙන්නේ ගිලලා ඉවරයි ගිලගන්න උත්සාහ කරන්නේ ක්‍රිස්තියානි අය එනිසා රැවටෙන්න එපා යක්ෂයාගේ ක්‍රියාව වටේම සිද්ධ වෙනවා ශුද්ධාත්මයන්න් වහන්සේ මත විතරක් යැපෙන්න රද කෙනෙක් මගෙන් කෝල් කරලා ඇහුවා මේ පෙරේදා නේ ඔය පෙරේදා වාස මට කියන්න මේ කාගේ ටීචින්ග්ස් ද හොඳ මම කියන්නේ පොඩ්ඩක් එහෙට පසලයක් කියලා ඇහුවා දැන් මයගව තියෙනවා පොත් ම කාගේ පොත්ද හොඳ මම කියන්නේ එක පොතක් තියෙන මේක විතරක් කියවා ශුද්ධාත්මයන්න් වහන්සේට විතරක් ඇහුම් කන් දෙන්න මේක විතරක් කියවන්න ඒ ආලේපයට ඉඩ දෙන්න උගන්වන්න එතනින් එහාට මාවවත් විශ්වාස කරන්න शुद्धात्मनान वहांसे ඔබට කතා කරනවා නම් ඒ ආලේපය ඔබට උගන්වනවා නම් කියයි මෙයා කියන්නේ බොරු. හරි. ඒක නිසා එකම ක්‍රමය තමයි යේසුස් වහන්සේත් එක්ක කනෙක්ට් කරන්න. මිනිසුන්ව විශ්වාස කරන්න එපා. මිනිසුන්ගේ බුද්ධිය සත පහකට ගණන් ගන්න එපා. මොකද ඒ ඔක්කොම දූවිලි වගේ වෙනවා. මිනිසුන්ගේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ලැජ්ජාවට පත් කරලා ඉවරයි. ශුද්ධාත්මයන්න් වහන්සේට විතරක් ඉඩ දෙන්න. සමහර අය මට කියනවා වාසමිය අපිට කියෙව්වම මේක ඔයාට වගේ තේරෙන්නේ නැහැ නේ. මං කිව්වා මටත් තේරුනේ නැහැ. ශුද්ධාත්මයන්න් වහන්සේට ඉඩ දෙනකම්. බුද්ධියෙන් ඉඩ තේරෙන්නේ නැහැ. බුද්ධිමතුන්ට මේක ඉතිහාස පොතක් විතරයි. අපිට මේක ජීවමාන වචනය අදට වළංගු. අපේ හැම දෙයකටම උත්තර තියෙන්නේ මෙතන. වචනය. වචනය කියන්නේ යේසුස් වහන්සේ. ඒක නිසා තමයි ඒක අවබෝධ කරගන්න උන්වහන්සේ ආත්මයන්න් වහන්සේ අපිට දුන්නේ. අපතුල ක්‍රියාවක් කරන්න පිස. ආමෙන්. අපි ආඥා කරමු. හලෙලුයා.
අපි කියමු උන්වහන්සේට අවංකව කියමු සුද්ධාත්මනන් වහන්සේගෙන් අපි ඉල්ලමු අවංකව ස්වාමිනේ මට උගන්වන්න ඔබ වහන්සේගේ ආලේපයම මට උගන්වන්න පාවුලතුමා කිව්වා වගේ දා අපි කියමු මම කිසිම දෙයක් දන්නේ නැහැ එයා ඉගෙනගත් ඔක්කොම එයා කිව්වා කුණු කියලා මේ වෙලාව අපිත් ඇවිල්ලා කියමු ස්වාමීන් මගේ දැනුම මගේ අවබෝධය මගේ හැකියාව මගේ අත්දැකීම මේ සියල්ල ඔබ වහන්සේ ඉස්සරහා කුණු දැන් සුද්ධාත්මනනි මට උගන්වන්න ඒ ආලේපෙම උගන්වන්න ස්වාමිනි මෙන්න ඔබ වහන්සේගේ සුද්ධ වූ හස්තය මෙසේ නගරන්නවා ස්වාමිනි සුද්ධාත්මනනි මේ වෙලාවේ ඔබ වහන්සේ මේ එකිනෙක කෙනාගේ ආත්මයට කතා කරනවා ස්වාමිනිය උන්ට උපකාර කරන්න ඒ හඬ ඇහෙන ඒ හඬ ඇහෙන පිණිස උන්ගේ ආත්මික කන් විවෘත කරන්න ඔබ වහන්සේගේ සැලැස්ම දකින පිණිස උන්ගේ ආත්මික ඇස් විවෘත කරන්න මේ ලෝකේ දෙවියා බොහෝ විට අපගේ ඒ ආත්මික ඇස් අන්ධ කරනවා මෙන්න ස්වාමිනිය ඒ ආලේපයම යන්ද භාවයේ ඉවත් කරමු. දෙව්පියනනි ඔබ වහන්සේගේ සැලැස්ම කැමැත්ත මේ සියලු දෙනාගේ ජීවිතවල ඔවුන්ගේ ආත්මය තුළ ඔබ වහන්සේ ක්‍රියා කරන්න ආරම්භ කරන්න ස්වාමී. දෙව්පියනනි එදා ආදම් ඔබ වහන්සේ හදනකොට ඔබ වහන්සේ උට දැන ගැනීම ඒ ප්‍රඥාව ලබා දුන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේගේ ප්‍රඥාව අද දවසේ අපිට තියෙනවා. ඒ නිසා යාකොබ් පුතේ කියනවා ස්වාමිනී යම් කිසි කෙනෙකුට ප්‍රඥාව අවශ්‍ය නම් ස්වාමින් වහන්සේගේ නිල්ලා පල්ලා උන්වහන්සේ යට දෙනවා කියලා. ස්වාමිනී අන්න ඔබ වහන්සේගේ ප්‍රඥාව ඔබ වහන්සේගේ දැනගැන්ම සුද්ධාත්මයන් වහන්සේගෙන් එන ප්‍රඥාව හැම කෙනෙක්ගේම ජීවිතේ ආත්මයට නිදහස් කරන්න. ඒ අවබෝධය උන්ට ලබා දෙන්න කියලා මම කියනවා. යේසුස් වහන්සේගේ ලේවලින් උන් පසලා මුද්‍රා කරන ඔබ වහන්සේගේ හස්තයට යටත් කරනවා බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්